අයිබෝන් කියල වෙනඳ වගේම ආදරයෙන් මගේ චැනල් එකට පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලට අරගෙනාවේ මං අලුත් අවුරුද්දට කොහොමද දොදොල් කිලෝ දෙකක් හදාගත්ත කියලා. ඉතින් මේ දොදොල් කිලෝ දෙක හදාගත්තේ මං 13 වෙනිදා වීඩියෝ කරාට මට වීඩියෝ එක ඔයාලට ගේන්න බැරි වුණා. ඉතින් මේ දොදොල් කිලෝ දෙක හදාගන්න මට ගියේ හරියටම පැයයි. හරිම මෙලෙක් විදියට හොඳ රසවට තියෙනවා. ඉතින් අපි බලමු මේ දොදොල් කිලෝ දෙක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන හොඳට පැහුණු පොල් ගෙඩි 3ක් අරගෙන තියෙනවා. මේක ගොඩාක් ලොකු පොලුත් නෙමෙයි, පොඩි පොලුත් නෙමෙයි, සාමාන්‍ය ගාන පොල්. ඊළඟට මම සීනි කිලෝ එකක් අරගෙන තියෙනවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙන්නේ තෙත හාල් පිටි. තෙත හාල් පිටි මේ කිරිටින් එකෙන් හුණ්ඩු දෙකක් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට කජු මද ටිකක් අරන් තියෙනවා. එනසල්ලට 5ක් විතර අරගෙන තියෙනවා. ඉතින් මම මේ දොදොල් එක හැඳිගා ගන්න ගත්තේ මෙන්න මේ නන් ස්ටික් එක. ඒ වගේම මේ ලී හැන්දෙන් තමයි මම හැඳිගාන්නේ. ඔන්න ඉතින් මම පොල් ටික ගාගත්තා. දැන් මේකේ කිරි ටික මිරික ගන්න වතුර ගොඩාක් නම් එකතු කර ගන්න හොඳ නෑ. මොකද එතකොට අපිට ගොඩක් වෙලා යනවා මේ දොදොල් ටික හැඳිගා ගන්න. ඒක නිසා වතුර පොඩ්ඩක් දාලා ඉස්සල්ලාම මේ මිටි කිරි ටික මං අරගන්නවා. මේ විදියට දෙවෙනි සැරේ තමයි මම පොල් ටික බ්ලෙන්ඩර් කරලා ගන්නේ. හොඳින් මේ ටික මිරිකලා අරගත්තට පස්සේ මම මේ ටික පෙරලා අරගන්නවා. ඊළඟට මම කරන්නේ පොල් ටික ටික දාලා බ්ලෙන්ඩර් කරගන්නවා. ඊළඟට පොල් කුඩු ටික දාලා මං තුන් සැරේකට වගේ තමයි මේක බ්ලෙන්ඩ කරගන්නේ. එකපාරයි වතුර දාන්නේ. ඉතින් මේ දාන වතුර ටිකටම තමයි මම තුන් ගමනකටම මේ පොල් කුඩු ටික දදා ආපහු බෙන්ඩර් කරලා අරගන්නේ. එතකොට අපිට කිරි හොඳ මිටි කිරි වගේම ගන්න පුළුවන් ඒ කිරි ටිකත්. එතකොට වතුර අඩුවෙන් දාලා තමයි බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් මේ වගේම මං ඒ පළවෙනි සැරේ මිරිකලා අයින් කරපු පොල් කුඩු ටික තමයි මේ දෙවෙනි සැරේ මෙහෙම බ්ලෙන්ඩර් කරගන්නේ. ඔන්න මං දෙවෙනි සැරේටත් ඒ ටික බ්ලෙන්ඩර් කරගත්තා. ඊට පස්සේ දැන් මේ ටික මිරිකලා ඉවර වෙලා මේ පොල් කුඩු ටික අයින් කරලා ආපහු ඒ වතුර පොල් කිරි ටික අරගන්නවා. ඒ කිරි ටිකෙන් තමයි මං ආයෙත් අනිත් පොල් කුඩු ටික අඹරගන්නේ. ඉතින් මේ වගේ වතුර ගොඩාක් අඩුවෙන් දාලා පොල් ටික මිරික ගන්න ඕනි. ඔන්න ඉතින් ඒ කිරි ටිකටම මං තුන්වෙනි සැරේටත් පොල් කුඩු ටික දාගෙන ඉතිරි පොල් කුඩු ටික දාගෙන අඹර ගන්නවා. මේ වගේ වතුර අඩුවෙන්ම දාලා තමයි පොල් ටික මිරික ගන්න ඕනි. එතකොට අපිට හරි ලේසි මේ ගොඩ වෙලා අපිට දොදොල හැඳිකගා ඉන්න ඕනි නැහැ. ඉතින් කඩෙන් අපි දොදොල් කිලෝ එකක් ගන්න රුපියල් 1000ක් 1200ක් වගේ වෙනවනේ. ඉතින් ඒ ගාණෙන් අපිට දොදොල් කිලෝ දෙකක්ම හදා ගන්න පුළුවන්. ඉතින් චුට්ටක් ඉතින් පොඩි මහන්සියක් වෙන්න තියෙනවා, එච්චර තමයි. ඉතින් හරි ලේසි, ඒ වගේම හරි රසට අපිට හදා ගන්නත් පුළුවන්. කඩේ හදන දොදොල් වලට ගොඩාක් වෙලාවට එකතු කරන්නේ පාම් පිටි. ඉතින් පාම් පිටි එකතු කරවුවම දොදොල හරි අමුතු විදිහකට තියෙන්නේ. ඉතින් ඒ වගේ නැතුව හොඳ රසට අපිට මේ වගේ හදා ගන්න පුළුවන්. දැන් ඔන්න මං කිරි ටික මිරිකගෙන ඉවරයි. ඊට පස්සේ මම කිරි ටික ආපහු දෙවෙනි සැරේටත් පෙරා ගන්නවා. මොකද පොල් කුඩු හැම වැටිලා තියෙන ඒවා එතකොට අයින් වෙනවනේ. ඒක නිසා අපි දෙවෙනි සැරේටත් පොල් මේ කිරි ටික පෙරා ගන්න ඕනි. ඊළඟට මම කරන්නේ හාල් පිටි ටික යන්තම් ටිකක් බැද ගන්න ඕනි. මේ හාල් පිටි ටික බැද්දාම දොදොල හොඳට මෙලෙකට එනවා. ඉතින් ඒක හින්දා හාල් පිටි ටිකේ යන්තම් දුම එනකන් වගේ, ඒ කියන්නේ අපි අර අලුව හදන පදමටම බදින්නේ නැහැ, සාමාන්‍යයෙන් ගානට බැද ගන්නවා. මේක විනාඩි 8ක් විතර වගේ බැදගත්තාම ඇති. දැන් හරි මෙන්න මේ පදමට වගේ තමයි බැද ගන්න ඕනි.
ඊළඟට හාල්පිටි ටික පොල් කිරියකට එකතු කරගන්නවා. මම මේ පොල් කිරි හැඳිගානකොට දෙසරෙකට වගේ තමයි එකතු කරගන්නේ. මොකද මගේ භාජනයේ ඉඩ මදි වෙයි කියලා හිතුණා. ඒක නිසා මම කෝප් එකට වෙනම අයින් කරගත්ත පොල් කිරි ටික. ඊළඟට කජු ටිකයි එනසල්ලට ටිකයි ටිකක් වෙලා බැදගන්නවා. ඊට පස්සේ එනසල්ලට ටික වෙන් කරගෙන ඒ ටික මං හොඳට කුඩු කරගන්නවා. ඊළඟට මම ගත්ත සීනි කිලෝ එකෙන්ම තමයි මේ සීනි කිරි ටින් එකෙන් හුඬු භාගයක් විතර මම මේ සීනි ටික කළු කරගන්න දාගන්නවා. මේ ටික හොඳටම කළු කරගන්න ඕනි. හොඳටම කර වෙනකම්ම කළු කරගන්න. ඊට පස්සේ මේකට උණු වතුර ටිකක් එකතු කරගන්න. හොඳට නටන උණු වතුර එකතු කරගන්න ඕනි. එහෙම නැත්නම් මේ ටික ආපහු කැට ගැහෙනවා. එහෙම වුණාම අපිට තව ගොඩක් වෙලා ලිපේ තියාගෙන හැඳිගාන්න වෙනවා ඒ සීනි කැට දිය වෙනකම්. ඉතින් ඒක හින්දා හොඳට උණු වතුර හොඳට නටන උණු වතුර ටිකක් එකතු කරගන්න. මේ ටික හොඳින් දිය වුණාට පස්සේ මම මේ ටිකත් පොල් කිරියකට එකතු කරගන්නවා. ඉතින් මම මේ ටික පොල් කිරියකට එකතු කරගත්තා. හාල් පිටි ටිකත් එකතු කරගත්තා. සීනි ටිකත් එකතු කරගත්තා. හාල් පිටි ටිකයි සීනි එකතු කරන එක වීඩියෝ වෙලා නැහැ. දැන් මම ලිපේ තිබ්බා. මං හරියටම 11ට තමයි ලිපේ තිබ්බේ. උදේ 11ට. ඊට පස්සේ මේ මුලින්ම ගින්දර වැඩියම කරලා මේ ටික හැඳිගා ගන්න ඕනි. ඉතින් හැම වෙලාවෙම හැඳිගා ගාම ඉන්න ඕනි. ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේ විනාඩි 5ක් විතර යනකොට මෙන්න මේ වගේ කැටවිගෙන මේ උකු වීගෙන එනවා. ඒ වෙලාවේදී මම කිරි එක අයින් කරගත්ත කිරි ටිකෙන් ටිකක් එකතු කරගත්තා. ඊළඟට හොඳින් මේ වගේ මේ හැඳි ගගාම ඉන්න ඕනි. ඉතින් නවත්තන්න බෑ. ඉතින් මේක ලිපට තියන්න කලින් අපි මේ දොදොල් මිශ්‍රණය දාන ට්‍රේක ලෑස්ති කරලා තියාගන්න ඕනි. ඒ වගේම එනසල්ලට ටික කඩලා තියා මේ කුඩු කරලා තියාගන්න ඕනි. කජු ටික කපලා තියාගන්න ඕනි. දැන් මං ඉතිරි කිරි ටිකත් එකතු කරගත්තා. ඔයාලට භාජනය හොඳට ඉඩ තියෙනවා නම් ඔක්කොම කිරි ටික එකපාරම එකතු කරගන්න. මට මේ බය හිතුණා මගේ භාජනයේ ඉඩමදි වෙයි කියලා. ඉතින් මේ දැන් විනාඩි 10කට 15කට විතර පස්සේ දැන් නම් මේ වෙලාව වෙනකොට නම් හැඳි ගා ගන්න ගොඩක්ම අමාරුයි. ඉතින් තනියම කරගන්න හින්දා හරි පරිස්සමෙන් කරගන්නත් ඕනි. මේ වෙලාවට ගින්දර ගොඩාක් දැන් අර මේ දොදොල් මිශ්‍රණේ විසි වෙනවනේ කෑලි මේ උණු වෙලා. ඉතින් ඒක හින්දා ගින්දර ටිකක් අඩු කරගන්න. මේ ගොඩාක්ම වැඩියෙන් ගින්දර තියාගන්න හොඳ නෑ. ගින්දර අඩු තියාගෙන මේ හැඳි ගා ගන්න ඕනි. ඉතින් දැන් තියෙන්නේ ඉතින් ටිකටම හැඳි ගා ගන්න එක තමයි. මේ වගේ වෙලාවට කවුරු හරි ලං කරගන්න එකත් හොඳයි. මොකද එතකොට දෙන්නෙක් ඉන්නව නම් මාරුවෙන් මාරුවට හැඳිගා ගන්න පුළුවන්. මේ වෙලාවට හරිම අමාරුයි. මේ කියන්නේ කොහොම ටිකක් මේ ඝනයි මිශ්‍රණේ. ඉතින් අමාරුයි හැඳිගා ගන්න. පෙරලා ගන්න අමාරුයි. මොකද අපි අර ලොකු තාච්චියක හදනවා වගේ නෙමෙයිනේ. ඉතින් මේකෙන් එළියටත් විසි වෙන්න පුළුවන්. ඒක හින්දා මේ වගේ හැන්දි ගෑවිලා තියෙන දොදොල් මිශ්‍රණේ එතකොට මේ භාජනේ ගෑවිලා තියෙන ඒවා ආපහු මිශ්‍රණයටම එකතු කරගන්න. මේ වගේ ඊට පස්සේ ඉතින් ආයෙ එක දිගටම හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් අඩිය අල්ලනවා. අඩිය අල්ලන්නේ නැති වෙන්න මේ වගේ හැම වෙලාවෙම පෙරලා පෙරලා ඉන්න. දැන් මේ පැය භාගයකට විතර පස්සේ තාම මේ දොදොල් එකේ තෙල් එන්න ගත්තේ නැහැ.
ඉතින් මේ දොදොල් මිශ්‍රණය එක ගුලියක් වගේ වෙනකම්ම හැඳි ගාන්න ඕනි අපි. එතකොට තමයි පදම එන්නේ. මට නම් කැවිලි, මට ඕනම කැවිලි වර්ගයක් හදන්න පුළුවන්. මට අමාරුම මෙන්න මේ දොදොල් හදන එක තමයි. මං ආසම නැති වැඩේ. ඒ වගේම මං කණ්ඩත් ගොඩක්ම ආස දොදොල් හින්ද තමයි මං මේ අවුරුද්දට හදාගත්තේ. දැන් නම් එකතු වීගෙන එන්නේ. ඒ උනාට තාම තෙල් ආවේ නැහැ. මේ වෙලාවේදී මං කුඩු කරගත්තු වෙනසල් ටික එකතු කරගත්තා. දැන් නම් තෙල් එනවා. දැන් ඒ උනාට මම තෙල් අයින් කරගන්නේ නැහැ. මොකද තෙල් අයින් කරගත්තොත් දොදොල ටිකක් කර වෙනවා. ඒක නිසා තෙල් අයින් කරගන්න නැතුවම මම දොදොල හැඳි ගානවා ඉවර වෙනකම්ම. දැන් හරියටම වෙලාව 11:45. ඉතින් මං දැන් කජු ටික එකතු කරගන්නවා. දැන් නම් හොඳටම ගුලි වෙලක් තියෙන්නේ. උනාට තව ටිකක් වෙලා හැඳිගා ගන්න ඕනි. පේනවද දැන් හොඳට තෙලුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවට තෙල් අයින් කරගන්නව නම් අයින් කරගන්න පුළුවන්. දැන් අපි බාණ්ඩ කිට්ටු වෙලා හින්දා දැන් නම් පදම හරි. ඉතින් දැන් අපි දොදොල බාගන්න ලෑස්ති කරගමු. දැන් මම මේ ලෑස්ති කරගත්ත ට්‍රේ එකට මේකේ තෙල් ටික බේරලා තමයි එකතු කරගන්නේ. ඉතින් දොදොල් එක හරි මෙලෙකට ආවා. හරියටම මේ ප්‍රමාණ වලින් අරගෙන හදලා බලන්න. හරීම මේ රසට දොදොල් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම වැඩි කරදරයකුත් නෑ. චුට්ටක් හැඳිගා ගන්න විතරයි ඉතින් අමාරුවක් තියෙන්නේ. මේ වගේ තෙල් ටික බේර බේර තමයි මම මේ දොදොල් මිශ්‍රණේ දාගන්නේ. ඉතින් මට මේ දොදොලෙන් තෙල් කාලක් විතර වගේ ඇවිත් තිබුණා. ඊළඟට මේකේ මතු පිට හොඳින් තුනී කරලා ලස්සනට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමටත් මං කපාගත්ත කජු මඳ ටිකක් මේ වගේ ඉහිනවා. එහෙලා මේක නිවෙන්න තියන්න ඕනි දවසක් විතර. ඇල කරලා තිබ්බහම මේක ඇතුලේ තියෙන ඉතිරි තෙල් ටිකත් බහිනවා. ඉතින් ඒ හින්දා මොකක් හරි ලොකු භාජනයක තියලා මේක ඇල කරලා තියන්න. ඔන්න ඉතින් මේ 14 වෙනිදා උදේ. ඉතින් බලාගෙන ඉන්න බැරි තැන කපල කෑල්ලකුත් කෑවා මම. රහ බලන්න මේ තව එක්කෙනෙක් ළඟටත් වෙලා බලාගෙන ඉන්නවා. එයාටත් දොදොල් කෑල්ලක් ඕනි වෙලා වගේ තමයි ඔය බලාගෙන දඟල දඟල ඉන්නේ. ඉතින් මේ බලන්න හොඳට මෙලෙකට තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලත් මේ වගේ අවුරුදු දවස්වලට වගේ කඩින් ගන්නේ නැතුව මේ වගේ දොතුල් කෑල්ලක් හදලා බලන්න. ඉතින් අපි ගෙදර හදන එකක්නේ. අපිට පිරිසිදුවට රසට හදාගන්න පුළුවන්. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වුණු ඔයාලට ස්තුතියි. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමුවෙමු.